පර්ලිමේන්තුවේ එක්සත් ජාතික පක්ෂයක්ත් ශ්‍රීලකා පොදු ජන පැරමුණත් අතර තියෙන්නේ ඉතාමත්ම දෂ්කර සම්බන්ධතාවය. මේක ඕන වෙලාවක බිඳෙන්න්න පුළුවන්. පෞගේ දවස අප දැක්කා නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා එවගේ රාජය ජල සම්පාදන කටයුතුිබඳ රාජ්‍යමත්‍යය සනත් නිශාන්තමන්ත්‍රීවරයා හෙම විවිඳ වෙන සැඩේ ප්‍රකාශ කරනවා. මේ, ශ්‍රී ලංකා පෝදුචන පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් අතර පාර්ලිමේන්තුව තුළ තියන සංධානයේ දුෂ්කරමොහොතක්දපලි බඳව සාගචාකිර සඳ දවි පැතිකිරිබසලට ආාධනා කළා සමගි ජනබල වේගේ නියෝජ බාණ්ඩාගාරික විපක්ෂයේ නියෝජ සංගධයක ගම්පාදි ස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ර්ෂන රාජකරුණ මන්ත්‍රීතුමාට සස්බද දේසනක් සුබූ දසන. තතුපනි දැන් අපි දැක්කා පහුග දවශසල මේ පලාාත්පාලන මැතිවරණය කල්ලයාමත් එක්කම පලාත් පාලන ආත්‍රවල බලයකැන් ප්‍රාදේශබා නගර සබා මහනගරසබා මේවායේ බලය පලාාත් සංවරධන කමිටුුවලට සහ ඒවා ඔස්සේ තමන්ට හිතවත් දේශපාලන ක්‍රියාදරයින්ට ලබාදීමේ යම් ආකාරයක වෑමක් තිබුණු මටමතක යබත් ශ්‍රී ලංකා ඔබේ සන්ධානය සමජ ජනබල වේගේ මාහලකම්වරත් මේ පිබඳව අධිකරණයට ගියා එහිදී දැන් ප්‍රකාශයට පත්වෙලා තියෙනවනේ ද එවැනි තීරණයක් නොගත් බව. ඔවු ඇතටම අපි පක්ෂයක් හැට අපි තමයි ඉසල්ලාම මෙ පලාාත්පාලන මැතිවරණ නොපොවත්වන කොටත්. අපි අධිකරණයට ගියා. අධිකරණයට ගිල්ලා අධකරණය අතුරු නියෝගයක් ුතුල බාගත්තා නමුත් මේ. ඇතුරු නියෝගටත් සමන් දෙෙන් නැති ආණ්ඩුවක් තමයි අද ඇතිවෙලා තියෙන්නේ. ඒවගේම එතනින් ඉහාටගල්ල මේ පලාාත්පාලන ආයතන සියල්ලම පාලනය කරන්න පුළුවන් වෙන චක්‍රලයකනක එකන්නේ පලාාත්පාලන ආයතන විශුරුවා හැරලා තියෙනකොට සාමාන්‍යෙන්ය පලාත්පාලන ආතනයේ ලකම්වොරයා ඒමනත්තං කොමසාරිස් වරයා යටතය තමයි පාල්ලවෙෙන්. නමුත් මේ ආණ්ඩු උත්සාහ කරා ඒ පලාාත්පාලන ආයතන පාලනය කරන්න තමන්ගේ ගෝලය කරා තමන්ගේ චක්ගෝලය කරා. එතව සම්බන්ධී කරන කමිටුිය සභාපතිවරයයා වූ නම් කරන පුද්ගලයෙක්ව මෙම ආයතනවල වැඩ කටයුතු බලාගන්න තමයි මේ චටලේකනේ ගැමේ. එතකොට ඒකට විරුද්ධව අපි මමත් පික්ෂ මාලයකම් රජි මක්දතුම් ණ්ඩාර්මත්තුම අපි දෙදෙන අධිකරණයට ගිහිල්ල නඩුවක් අප ඉදිරිපත් කර. ඒවලාවේදී අපි දැවන්ත ජයග්‍රහණයක් ලබවා ගත්තා. මොකද රජයවිසින් ඉදිරිපත් කරපු නීතික් ජුවරයා පිතා පැහැදිලිවකිව්වා මේ ලියවුම අප හු හොකුලා ගන්නාගෙන හර පෙනදාර අර ගැස ට්‍රීවස්කර ඒ කටයුත්තම සිදු කරලා එවැනි කටයුත්තක් ඉදිරිදී සිදු කරන්න ෑ කියකිරේක ප්‍රකාශ කර. ඇ පලාාත්පාලන සහ පළාත් සබා අමාත්‍යංශය නුයි මේ සඳහා අවශ්‍ය ලියවෙල්ලි නිකුත්කිරීම හැකි අව තියෙන්නේ ඒට අදාලව ලිපියක් නිකුත් කරලා තිබුණා පසුව අධිකරනට දැනුම් දුන්නඒ ලිපිය ඉවත් කරගෙන තියෙනමයි කියන කාරණය. හැබැයි මේක තුල යම්මාකාරයකින් පෙනුම තිබුණ නේද ත්පාලන ආයතනවල උබාර කලින්කිව්වා වගේ මහජන නියෝජතයෙන් නැතිවුුණත් සක්‍රියව දේශපාලන පක්ෂවලට හිතවත් තමන්ට අභීමමතා අයව යම්මාආකාරයකින් මේ තනතුරුවලට පත්කරගෙන මේ බලය එයායටම පවරන්. දැන් මේක බිඳවැටීමත් එක්ක තීබර වෙලා තියෙන බව පේ නවානේ ද ක්ස ජාතික පක්ෂ ්‍රී ලංකා පොදුජන පෙරමුණත් අතර. තිය දේශපල්ල සම්බන්ධ ට එකක් පලළුදුවෙල වගේ නේද. අපිට ඉතාම පැහැදිලි මේ අද ඇතිවෙලා තියෙන තත්ත්වය ඉතා විවෘතව රාජ්‍ය අමාතවරු ඒ වගේම පෝටවයි බ්ලිකම් ඇතුළුඒ ප්‍රධානීන් ඉතා පැහැදිලියම ජනාජපතිවරයායට විරුද්ධව ප්‍රකාශ නිකුත් කරන. ඉතින් අපි ඒ පෙරේදත් අපි දැක්කා එවැනි තත්ත්වයක් සිද වෙලා තියෙන. මේ සත්වය මේ දීගේ වැඩිකල් ඇඩ දීගයක් නොන බව ඉතා පැහැදිලි. ඉතින් පඇත්තම ගත්තාහම ප්‍රතිපත්තිමය වශයෙන් වුත් මේක දරාගන්න බෑනේ. මේ ප්‍රතිපත්තිමය වශයෙන් සම්පූර්ණ විරුද්ධ මත දෙකක්. දැන් උදාහරණය කර ඇටිරෙක් සජ්ජාතික පක්ෂය කියන්නේ පෞද්ගලීකරණය ප්‍රතිවියුගත කරනය පෞද්ගලීකරණය පිළිගන්න පක්ෂයක්. එතකොට පොසිධන පෙරුම්මන කියන්නේ පෞද්ගලීකරණය ප්‍රතිවියුගත කරණය දැ විශේෂයම පෞද්ගලීකරණයට විරුද්ධව හඩ නගන පක්ෂක්. එතකොට දැන් මේ අද ඇතිවෙලා තියෙන මේ තත්ත්වය. අ විරුද්ධ මත්තධාරයෙන් දෙගොල්ලක් එකතු වෙලා තියෙනවා දෙගොල්ලන්ගේම පහසු වාසුවට වාසියටෙන කිම දෑ රටගැන නෙවෙයි මේ දෙගොල්ලන්ගේම බලය. බලය රදා පවත්වා ගන්න මේ ගොල්ලං උත්සාහ කරන්නේ ඒ කටයුත්ත කරන්න ඉතින් ඇත්තටම ඉතාම ගණගාටි. පෞදවස අපි දැක් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ට්‍රට පනිුඩයක් නිකුත් කරලා අහනවා රාජ්‍යව්‍යසාය ප්‍රත්සංස්කරණය පිබඳව තීන්දු ගන්නේ විවශය ප්‍රසංස් කරණය සදහපත් කරට කමිටුවෙන් නැ න කැබිට මන්ටලේද. මේ ප්‍රශ්න කරන්නේ විදාායකනේද මේ නාම රජ ප්‍ර්පාත්තය මේ ටටමින් ප්‍රශ්ණ කරන්නේ විදායකය කාරයනයද. දැ ඒක මම ප්‍රශ් කරන විපක්ෂය ඉඳ කරන කැටලුවක් නෑ. මමටවීට් කරන්න. නමුත් අද මේ ආණ්ඩුව ගෙනියන්න ඒවගේ ජනාධිපතිවරයාට සම්පූර්ණ සයෝකය දෙන ප්‍රධානම පක්ෂය බවට පත් වෙලා ඉන්නේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා ඉන්න. පොදුජන පෙරුමුණ. එතකොට පොදුජන පෙරුමුණ ඉන්න ප්‍රධාන නාමල් රාජ පක්සු මන්ත්‍රීවරයක් යන්නේේ සාමාන්‍ය මන්ත්‍රීවරයෙක් නෙමේනි. ඒක ඉන්න ප්‍රධානම පවුලේ ප්‍රධානයෙක් ප්‍රධන ඉන්නක් තුන් හතර දෙනාගෙන් එක් එනෙ. එතකොට මේ ඉන්න තුන් හතර දෙෙනහත් මෙහෙම ප්‍රශ්න කරන වන්නන්. ඇති මංහිතාන්නේ මෙතන ලොකු ගැටලුවක් තියෙනවා. මොකද මේ ප්‍රශ්නකිරේෙන්ම, අතර බලද්ධී ප්‍රතිපත්තිනය කාරණයක් පිළිබඳ ප්‍රශ්න කරන්නේ කැබිනට් මණ්ඩලයෙන් මේ තීරණ ගැනීමේ බලය ගිලිහිලාද කියන ප්‍රශ්නයෙන් කැබිනෙට් මන්ඩලය මේ වැනි තීරණ මොකද කැබිනට් මන්ඩලේ නියෝජනය කරනවා ශ්‍රී ලකා බදුජන පෙරගුණෙත් මන්ත්‍රීවරු ක ඒයායට මේ වෙන්නේ යනද එතර නිරවුල් නෑ කියන ව දක බලු පැදිර හුරැ දජන පිරමුණ ැබිට මන්ඩල. සා මාජකින්. එතකොට මෙන්න මේ අයට ඇත්තටම දැ අට තියනවා ගැටලුවක් සමාරක්කයි කතා බා කරන්න ඇකමට තියෙන අසාාව නිසා. යට සමාරක් පිරිසක්කි පොදුජරම්පෙරබුණේ වැඩිපුර කතා කරනවා ඇමතිකමක් නොමැතිීම නිසා. දැ නාමල්ල ඇතුළු දිස්්‍රි්නයක වරන්ට ේර තියෙන ප්‍රශ්නය වෙන එකක් නෙමේ ඒකොල්ු අමාත්‍ය මන්ඩ ල න තියක. ඉතින් මෙන්න මේ ප්‍රශ්නයක්ත් එක්ක. දැන් මේ කොල්ලන්ගේ ප්‍රතිපත්තිමය ගැටලු ගැන කතා කරන්න. තකොට අමාත්‍යවරුන්වත් පාගලා. ජනාජිපතිවරයාට ඕන දේ වෙනත් කමිටුව එකින් සිදුව වෙන මදද. අන්න ඒක තමයි මංගේතන්නේ නාමල් මේ ප්‍රශ්න කරන්න උත්සාහ කරන්නේ. නමුත් ඒ ඒ විතරක්න මේ මෙතන තියෙන අර්බුද්ය අ අයිස්පර්ගයක් වගේ තමයි. උඩ ටිකට පොඩියට පෙවුණට ඒ දැවන්ත ප්‍රශ්නයක් යට තියෙනවා බව අපට පැදිලි. මිට කල්නුත් මහින්ද රාජපක්ෂ ආත්මයක් ප්‍රකාශ කලා දිස්ත්‍රික්ට නායකීන්ට ඇමතිකං දෙන්න දිස්ත්‍රික්ක නායක වූ පිළිබඳ සලකා බලන්න කියන එක. එහෙම තියෙද්දී අපි දැක්කා පෞගෙ දවස ජල සම්පාතින රජ්‍යමාත්‍යය ශ්‍රීලංකපපුද්ජන පෙරමුණ නියෝජනය කරන සනත් නිශාන්ත මැතතිතුමා කියනවා අපි මේ දෙනදේ බාරගෙන, බලාගෙන ඉන්න පිරිසක් නෙමයි අපේ දිස්ත්‍රික්කවල ඉන්න නායකීන්ට සලකනාකාරය ගැන අපි ඉතාමත්ම අවධානයෙන් ඉන්න කළ එක තරමක බරපතල ප්‍රකාශයක් මොකද මේ දිස්ත්‍රික්කවල බිම්මට්ටම ඉන්න නායකෝ තමයි පක්ෂයකට ශක්තියගේෙන් මෙන්න මේක ඒගැන මේ පලාත්වල ඉන්න දේශපාලන නායකෝ ආ්ඩුවේ ක්‍රියාකාරකම කැන කැන උඩතලයෙන් එකතු වෙලා තිබුණට දේශපාලනය සක්‍රියාව කරන බිමේදී මේ දෙකොල් අතර ගැටුම මතු වෙලා වගේ නේදඔ තටම මේ මම සනත් නිශන්ත අමාත්‍යවරයාගේ දේශපාලන විර්ගායට එකඟ වෙන පුද්ගලයෙක් නෙමි ඉතා පැහැදිලි මේ ඉහින්දා මම එයා කියන හැම්බ දේවක් අනුමත කරන දෙයක් කෙනෙක් නෙමේ නමුත් මේ වෙලාවේදී මම හිතනවා තුට කොඳදක් තිබ්බා තුමාගේ පක්ෂය වෙනුවෙන් ඒ වගේතුමාගේ පක්ෂය ඉන්නත් ස්ත්‍රික් නායකවරුන් වෙනුවෙන් හඬක් නගන්න අනිත් අය ඇමති කමට ලගුවෙලා නිහඬව ඉන්න භාවයක් දකින්නේ. ඉතින් මේ හැම දෙයකින්ම තේරෙන්නේ සාධාරණ කතාවක්නේ ඒ පක්ෂයක් හැටියරත් ගන්නකොට දැන් අපි ආණ්ඩුවක් හදනවන. අපේ ඒ ආ්ඩුඉන්න දිශ්‍රික්කයේ වලඉන්න ප්‍රධානීන්ට අමාතදුර නොලබනෝතින් වෙනත් අයට නං ඒව ලැබෙන්නේ ඇමති තනතුර නැතත් යාම් ිසි බලයක් 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 එතකොට දැමං කියන්නේ අමාත්‍යදූර මේ වෙලාවේ මම විශ්වාස කරනවා අමාත්‍යදූර මේලා වෙද ට මකොත් වෙච්ච වෙලා ප්‍රිමි සාමාන්‍ය වෙලා වක්නමේ ඒන්ද රජයේවේදම් පුළුවන් තරන් අඩු කරන්න ඔන්නේ ඒකන්ද අමාත්‍ය දූරය පුළතුුවන්තරන් අඩු කළ රජ මාතර දරනං අනවශ්‍යමයි. පි ැන් තිස්කානත්ද ොතතියනවාම ට ඒකනක් අවශ්‍යත් නෑ මේ කෙටි කාලසීමාවකට. එතකොට අපි රටක් හැටියට අපි වියදං අඩුකරගෙන මේ රට ඉදිරිට ආදර්ශමවත්තුව ගෙනන්න ඕ නිසා. නමුත් අද වෙලා තියන්නේ දැන් රනිල් වික්‍රම් සිංහමඇත්තුමා තමන්ට හිතවත් කීකරුයි කියලා හිතාගන්න ඉන්න පිරිසකට විතරකමාති දූර ලබා දෙනවා. තවත් උත්සා කරනවා දැ අපේ පැත්තෙන් උුණනත් කීප දෙෙනෙක්ම යවා ගන්න මේ ඇමාත්‍ය දූරල්ලට නමුත් අර පපුද්ජන පෙරමුණේ ඒ ගොල්ලං යෝජනා කරන පිරිසක්ට ලබා දෙන්න කටයුතු කරන්න එතකොටඒ පක්ෂ දෙකත් ලොකු අර්බෝදයක් දැන් ඇතිවෙලා තියෙන කොටිමකි විතින් අර රැස්වීම්වලට වනත් ජනාජපතිවරයාගේ ප්‍රධානත්වයෙන් තියෙන් රැස්වීම්මල්ට නොයන්න පපුද්ජන පෙරමුණේ දිශ්‍රෙක්නායකොරුන් තින්දුවක් අරගෙන තියෙන බව අපිට ආරංචි ැම ිස්්‍රික්ක හුක සාන තිි්ච රැස්සීමටම් සහභාග වුණ මේ මෙහිදී විවිධ මතඵල වනා හැබැයි සමස්ථයක් කඩට ගත්තාම එහෙම නොගිහින්ම හිටපුුවක් අපිට පෙනු නැනෑ හැබැයි මෙතන වැදගත් කාරණයක් තියනවා. මොකද තැන් සනත් ්‍යජාන්තන්තිවරයට පහුකයේ දවස අපි ප්‍රකාශ කරනවා දැක්කා මේ ජනාධිපතිවරණ චන්දෙත්. අකුල්ලදායිද දන්න ඇගලගන චන්දය හකුලා දැමීම චන්ද සිතියම හැකිලීම සම්බන්ධයෙන් පොදු සමාජයේ ඇතිවන බීතිය සහ ප්‍රජාතන්ත්‍රවාාදයට ඇතිවන තර්ජනය ශ්‍රනක පොදු ජන පෙරමුණ පැත්තෙන ුත්ති අම්මාආකායක තේරුම් අරගැනිමින් ඔවන්ටෙල්ලවී හැකි අභියෝගය දැකලා වගේ නේද. ඇ තටම දැන් ගත් ොතින් පලාත් සබය මතිවරණයගත් ති අස්ෝක දැන් පලාත් සබය මතිවරණය වුදු තුනහ තරක් ප්‍රමාදයි. පලාාත් පාල්ලන මැතිවරණය මංකිවේ අපි උසාවිගිහිල්ල අතුරු නියෝගයක් කුත් ලබා දුන් නත් ජනාධිපතිවරයා පාලිමිේන්තුවවැටයි විල්ල කියනවා පාල් මේ චන්දය කල්දාන්න චන්දයක් නෑ කියලා. නමුත් එතුමාන යෝජනය කරන පක්ෂත් නාම යෝජන බාරදලා. මැතිවරණ කොමිසම දින ප්‍රකාශ කරලා දෙ පාරත් ප්‍රකාශ කර. එදකොට මැතිවරණ කෝමිසම උසාවිිටයනවා තියන්න මුදල් දෙන්න කියලා. ක මෙන්න මේවාගේ මැතිවරණ නොතක මැතිවරණයක් කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය. මේ ප්‍රජාසන්ත්‍රවාදී වැඩ කටයුත්ත සම්පූර්ණ හකුලලා මේ රජය ඉදිරිටගෙන යන්න තමයි ජනාධිපතිවරයාගේ උබනාව. දි ඒහින්න තමයි අරසනත්න ශන්තකේ මේ ජනාිපතිවරණය තියයිද හකුලාගන ඉද දන්නෑ කියලා. පලාාත් සභාවටත් ඒ කරා නම් පලාාත්පාලන වරයටත් ඒම කරානන් ජනාධිපතිවරණයටත් ඕක කරන්න නොකර ඉදීද කියීර සැකය මතවෙන. ඔබතුමාගේ පල ප්‍රදේශ ගැන ගම්පා ගත්තෝත් ගම්පහා නාගරික ප්‍රදේශයක් හැඩේට අපි මූලිකව හඳුන ගත්තත් මේ පද ගොවි ජනතාාව විශාල වශයෙන් ඉන්න ප්‍රදේශක්තා මත් විශේෂ මේ දුොම්පේ වගේ ප්‍රදේශවල්ලනගොවිජනතාව විශාල වශයෙන් ඉන්නවා අය ජීව නෝපාය ගොවි තැන්න තැන් කාබණික ගොවි සංග්‍රාමය බිඳ වැටිලා ආණ්ඩු වැටිලා දැන් කොහොමද මේ ගොවීන් ගතාත්වේ ඇත්තටම දැන් තියෙන ප්‍රධානම ගැටලුව තමයි මේ හැම දේකටම යන වියදම දලාගන්න බෑ. පෝහරටික ගත්තුතින් ඒම නැත වෙන තාම්පන්න ගත්තුතින් මේ හැමදේකටම අත්ති දැවන්ත වියදමක් දරන්න වෙලා තියනවා. එතකොට ගොවීන් බලන්නවා දැන් මේ කරලා වැඩක් තියෙනවද. ඒ ආදායම ගත්තාම වීදමත් එක්ක බලනොකොට කිසි තේරුමක් නැති සත්වයකට පත්වෙලා තියෙනවා ගො විතැන් සිදු කරන්න. ඉතින් විතාම කණගාතුුදායක තත්ත්වයක්ට මූුණ දීලා තියෙනවා මෙරටකු විජනතාව අපේ ගම්පාදිශ්‍රික පමණක් නෙමේ මුළු රටේම. මේකට සහන හැටියට පොහර සඳහා අව්චරපත් නෙකුත් කිරීම අණ්ඩුව පටන් ගත්තා අනිත් අතට රජය සමාජාරක්ෂණ වැඩපිළි වෙලක් ජූලි මාසේඉදල ක්‍රියාත්ම කරන්න බව ප්‍රකාශයට පත් කරලා තියෙනවා. මේවා බිමදි සක්‍රියද නැ මෙතැදි තියෙන ගැට්ලුව තමයි මම දකින්නේ මේ හැම දෙයක්ම දේශපාලනි කරනය එක වෙලා තියනවා. දැන් මේ සහනාධාරයක් ලබා දෙන එකත් දේශපාලන මැදිහත්වීම් තුළින් තමයි ඒ අයව තෝරගන්න. ඉතින් සුදුසූහයට සු සහනාධාරණය ලැබෙනවට වඩා ආණ්ඩුවට හිතවත් ඒමනැත්ත ඒ ආණ්ඩු පක්ෂයේ සංවිධායිකවරයට මන්ත්‍රීවරයාගේ හිතවත් කණ්ඩාඇමකට මේ සහනාධාර යන තත්ත්වයක් තමයි පහුගිය කාලයේදී අපි දැකේ ඉ මේ සාර්ථක සිදුවෙනවාද කියන එක ප්‍රශ්නකාරී. තැන් මේ සහන සමාජ ආරක්ෂණ දැල ක්‍රියාත්ම කිරීම සඳහා සමාජ ප්‍රතිලාබ මණ්ඩලය හසේ පහුගේ කාල තොරතුරු රැස් කරන දැ මේවා නැවත තහුරු රීම තබයි මේ මොහොතේ කෙරමින් පවතින බව ප්‍රකාශයට පත්වල තියනෙ රජය පැත්තෙන්. මේ යාන්ත්‍රණය ඔබ කොහොමද කියවන්නේ ද මේ හැම දෙයක්ම සම්බන්ධී කරණය කරන්නේ නායකත්තුවය ගන්නේ සම්බන්ධී කරණකමිටිුවිය සභාපතිවරය. එතකොට සම්බන්ධී කරන කමිටුගේ සභාපතිවරයා හැමවිටම වෙන්නේ එකෝ ආණ්ඩු පක්ෂයේ පාලිමේන්තු මන්ත්‍රීවරයා ඒමනැත්තං ආණ්ඩු පක්ෂයේ සංවිදාායක වලයා මම කියන ප්‍රශ්නය ඇතිවෙලාතියෙන්නේ ඔන්න ඔතනදී. එතකොට ඒවා නිරීක්ෂණය කරන්න ඒ කැටලුුවක්නෑ මාජන යෝදසි හැටියට ඒ කටයුත්ත වයුතු ඉනමුත් විපක්ෂයට කිසිම කාරයභාරයක් පවරලනෑ විපක්ෂ නදතු මේක පවර ගන්න ඕෝට විපක්යට සි ආර අධනාවක්වත් කිසිම සම්බන්ධී කරණයට සම්බන්ධවීමක්වත් සිදු කරන්න එනෑ. ඒවා සීරල්ලම සිදුවෙන්නේ ආ්ඩුපක්ෂයට ඕන විදිහට ඉතිං ඒ නිලධාරීන්ටත් ඇත්තරම දැනඋදාාරණකගත්වතින් දැන් පලාපාලනා යතන ඇයි චකලේකනයක් ගැව්වේ අරවිදියට ඒ මොකද ඒ ගොල්ලන්ට හිතවත් එක්නෙක්ට මේ පලාත් පාලන ආයතන සියලුම් වැකට යුතු පාලනය කරන්න ඕනේඉද. ඒ විදි්‍යයටට තමයි හම හම දෑම්ම කරෙද පලාත් සභාව අද මොකක්ද වෙන්නේ. අද පලාාත් සභාවක් නෑ. මජන මතම් පත්වෙච්ච නියෝජතිය නමේ ඉන්නේ ජනාධිපතිවරයා විසින් පත්කරන ආණ්ඩුකාරවරයාගේ යටතේ තමයි මුළු පලාාත් සභාවම පාලනවෙනි. ඉතින් ඇත්තටම මෙතන සම්පූර්ණ, මේහයරාකය මුු මුළු පද්ධතියම දේශපාලි කරනී වෙලාතින්. අපි දකිනව පළාත් සභාචන්ධ තියන්න උනන්දුව නැතිවුණට පලාාත් සභාවලට ආණ්ඩුකාරෝරු පත්කරන්න නම් ඉතාමත්ම උනන්දුුයි ඒ පෙරෙදත් පත්කරුා නවින්දිසානායක මත්තයා අලුතෙම ආණ්ඩුකාරවරය කැටියට ඊට පෙර පියස චාල්ස් මැතිනය එක්කම පත් කරු ලක්ෂණය පාාවේවාර්ධන මහත්මයාව මෙන්න මේ වැඩේ කැනෙ චන්ද නැතුවම බලය ආණ්ඩුකාරවරුන් අතර ගිහිල්ල පලත් සභාවල් පළා සභාකෘතිය ක්‍රියාත්මකයි. පා සභා අහෝසිවෙ ලනය පලාාස්බභාව තිය නො මහජන නියෝචිතයව නැතික විතරයි තියන්. තත්ත්වය පළාත් සභාව පළත් පාලනා ඇතනවල එසිල්ලම සිදි වෙලා තිය. ඉදි මේ මේ දෙකම ඇතරම රටේ ප්‍රජාධන්ත්‍රවාදය ගත්තා හම ප්‍රධානම ස්තර දෙකක් තමයි ත් සවාසා දැ අපි රටේ අලුතෙන් ධාතුන්වෙෙන ්‍යවසා සංචෝධනයක් ගෙනල්ලා මේ බලය විමද්‍යගත කිරීම බලාපොරොත්තුව ඒකනේ පලලාත් ස භාක්‍රමය ඇතිකරේ දැන් මේ බලේ විමදධ්‍ය ගත කිරීමක් නෙම නිවෙලා තියෙන්. දැ ඇත්තරම බලය මේ ආපහු් සංකෝජනය වෙලා එක තැනකට එක පුද්ගලයෙක්ට සම්පූර්ණම මේ බලය ලැබිලා තියෙනවා එකඉද මේ මේ බලේවි මදක ඇත කිරීම පිළිපතුව මහා ප්‍රජාතන්ත්‍රවාදයක් හැටකට කටයුතු කරයි කලාි බලාපොරොත්තුව වනම රනිිවිකරම සිහ ඇතුම සම්පූර්න ඊට විරද්ධදය තමයි අද සිදු කරන්න. මැතිවරන බෑ පලාත්පාලන අතනවලට පාලනය කරන්න මගේ ගෝලේ පළත් සබා පාලනය කරන්න මගේ ගෝලයේ අපි විශෂම බලන් වන හර්ෂන් රාජචරන ඇැතුවා තරුණ ෘත්තියබේදින්ගේ සංවිධානය සමඟ ජනබල වේගේ. ප්‍රමුඛ කායභාරයක් කිෂ්ට කරනවා දැන් මේ වෘර්තිය වේදීන්ගේ පැත්තෙන් ප්‍රතිවූුහ ගත කරනේ රාජ්‍ය විවසය ප්‍රතිවූහ ගැත කරණය පිළිබාඳව වෙනස් සංවාදයක් ගොඩ නැගෙනවා. තවදුරටත් වෘර්තිය වේදීන්ගේ බදු මුදලින් මේවන්න අඩත්තු කර ෙෙනේ අන්න ඕන දෙ කියලා. හැබැයි මේ වෙලාේ අපි දැකක්ම් මේ නාමල් රාජපක්ෂ මාත්‍යයක්ත් මේ ප්‍රශ්නය මහලා තිබුණ මේ වෙලාවේ මේවා මේ පුද්ගලික කරණයට ප්‍රතිවිහගත කරනයට යන්නේ නිසි ක්‍රමවේදයකින් ද විවෘත ක්‍රමවේදයකින් ද තැන් මේ ඔබේ වෘතියවේදීන්ගේ සංවිධානය පැත්තෙන් බැලුවොත් මේක කොහොමද දකින්න. ඇත්තටම අපි පිළිගන්න ඕනේ ජනතාවට මහා බාණ්ඩාගාර කියන ජනතාවනි මහා බා්ඩාගාරයට මුදල් ලබන්නේ ජනතාවගේ පදදු මුදල්නි ඇතට ලොකු බරක් තියන රජයේ ආයතන තියනවා එක අපි පිළිගන්නවු උදමු දාාරණය ශ්‍ර ලක Air airline එතකොට දැන් මෙන්න මේ ප්‍රතිවහු ගත කිරීම පිළිබඳව අපි එකගයි ප්‍රතිවියු ගත කළ යුතු දේවල් තියෙනවා විශේෂයෙන්ම පාඩු ලබන රාජ්‍ය ආයතන හැබැයි මේ රාජ්‍ය ආයතන ප්‍රතිවයගත කිරීමේ දී අපි ට්‍රන්ස් පේරන්සි කියන එක වි විදභාවය කියන එක එතකොට ඒවාටන්ඩර් ක්‍රමවදය පිළිබඳව. මෙන්න මේ ප්‍රකමන්් මෙන්න මේවා පිළිබඳව නිවරිදි ක්‍රමවේදයක් තියෙන්නයි. දැන් මේ ප්‍රතිවියූගත කිරීම කියලා. අපි දැක්කා දැන්ම අසිකට දෙකගට කලින් උත් වරයි අකරදාාහතරක ඉඩමක් කිසිම ටෙඩ්ඩර් ක්‍රමවේදයින් නැතුව පෞද්ගලික සමාගපකට ලබාද නො පිට චීන සමාගමකට දැන් අප. ඉසිම්ම ගැටුවක් නෑ අපේ විශවාස කරනා පෞද්ගලික අංශ තමයි මේ රටේ ඇත්තටම මේ රට ඉදිරියට ගිනිියන්න ඉදිරිපත් වී යුතු ඒකට සම බිම නිර්මාණය කරන්න ඕනේ. ඒ සම බිම නිර්මාණයක් වෙන් නෑනේ එක ටෙන්ඩර්කම වේදයක් නැතුව. තමන්ට හිතවත් එක්කනෙට බාදනකොට එතකොට දැන්. අපි කියන්නේ පාඩු ලබනා ඇතනවලට ප්‍රමුකත්වය අපි ඉස්සල්ල ලබාදමු. ඒ ප්‍රතිවියගත කරන්න ඒ ප්‍රතිවගත කිරීමේ ක්‍රමවේදය ට්‍රන්ස්පේරන්ට් විනිවිධභාවයකින් ඒ වගේ ස ප්‍ර සම්පාධන ක්‍රියාවලයක් අනුගමනය කළ යුතුයි කියන එක හැබැයි දැන් ඉතා පැහැදිලිවම එවැනි මාර්ගයක් නැතුව මේ රාජ්‍යායතන සියල්ලම තමන්ට හිතවත්. තමන්ගේට සහයෝග ලබා දෙන තමන්ගේ ගජමිතුරු පිරිසකට ලබා දෙන්න කටයුතු කරනවා කියන එක තමයි අපිට දැනගන්න ලැබිල තියෙන්. මේ ගජමිතුරන්ට සහය දෙන තමන්ට දැන්නෙමෙයි හෙට ප්‍රෝජන ගන්න පුළුවන් අයට ඉස්සරහතිවන චන්දර ප්‍රෝජනවල් ගන්න පුළුවන්ආයට මේ ව්‍යවසායන් භාරදීම කියන චෝදනාව මිනිසුන්ගෙන් පැත්තෙන් එනකොට ඒකත් එක්කම ගැටගැහිලා තියෙන දෙයක් තමයි දෙසය විසි පාම එපා කියන කාරණය. මේ දේශපාලනිකව මිනිස්සුන්ට ඇතිවෙන මේ හැඟීමත් එක්ක කටයුතු කරදදි විපක්ෂයට ලොකු කාරර්යක් තියෙනවන මකද මේක සංකල්ප මේ වශයෙන් පරාජය කළ යුතුයි මෙන මෙතැන්ට මොනව දෝබය යෝජනා ඉතා පැහැදිලිවම අපි විපක්ෂයක් හැටියට අප මේ වගේ කටයුතු සිදුවෙනකොට ඊට විරුද්ධව අපි කතා කර නොනියටව ඉන්නේ. ඒවගේම මේ අපි ඉතා ඕනෑකමින් මෙ රජයට කියන්නේ මේ ප්‍රතිවියූගත කිරීීමම් සිදු කරන්නකොට ඒවා විවෘර්තව, ප්‍රති සම්බාධන ක්‍රියාවලිය අනුගමනය කරලා ට්‍රාන්ස්පේරන්් විදිහයට විනිවිධභාවයකින්, හැමෝටම අවස්ථාවක් ලැබෙන හැටියරේ සමබිමක් නිර්මාණය කරලා. ඒ කටයුත්ත සිදු කරපු. එතකොට මේක මේ ඒටද බීටද සීටද තමන්ගේ හිතවත් පුද්ගලයෝ දෙන්න තුන් දෙෙනට නෙමි මේ මේක රටට වඩාත්ම හොඳ පැත්ත දිහා බලලා. රටට වටාත් වාසිදායක වෙන අවස්ථාව බලල්ලා. අන්ද එය ලබාගන්න නිසික්‍රම වේදයක් අනුගම්නය කරන්න කියන එක තමයි අපි විපක්ෂෙක් හැටියට යෝජනා කරන්න. රාජකරණ මන්ත්‍රචමා දැන් ජනාන්ධි පැත්තුමා කියනවා චන්දය මිනිසුන්ට ඕන නෑ වගේ කියලා. ඔබ මේ තරුණු පිරිසත් එක් වැඩකට කෙනෙක් සමකජාන් බලවගේ තරුණ ණන්ඩාම්මලට නායකත්වය දෙනකෙන ඇත්තරම තරුණයින්ට චන්ද එපාවෙලාද මිනිස්සුන්ට චන්ද ඕන නෑ කියලා කියනවාද. චන්ද ඕන් නැත්තේ චන්ද නැතිහින්දා. චන්ද නැතිහින්ද චන්ද ඕන්නනෑ කියනවා. ඉතින් මෙතන දී අපි තෙරුම්ගන්න ඕනේ පාල්ලිමේන්තුව සම්පූර්ණ විකෘතියක්නය අද ඇතිවෙලා න අසක. මික ජධපතිවරයා කියන්නේ පාලිමෙන්තු මැතිවරණය පරාජරය පත් වෙලා මාසාහයකට විතර පස්සේ ජාති ලයිස්ටුවෙන් ඇල්ල ජාතික ලයිස්තුවේ ඒත් ඊට විරුද්ධ කණ්ඩායමගේ චන්දීෙන් ජනාධිපතිවරලා. එකන ජනමතයකින් නෙමේ ජනමකතේ සම්පූර්ව විකෘතිලා විපක්ෂයට ඇවිල්ල තියෙනවා හතලියක් විතර පොද්ජනපෙරුමි ආණඩු පක්ෂයේ ඉන්න කණ්ඩායමක්. එතට එතනත් විකෘතියක්. ඇති වෙලා ඒ හිදා එතා පැදිලිවම ජනමතයක් අත්තය අවශ්‍යයි. එක ඒ ජනමතය තුළින් පාලිමේන්තුවේ ගන්න තීන්දුු තීරද ජනමතයට අනුව පාලිමේන්තුවකින් ගන්න තීන්දු තීරණයක් බවට පත්වෙනවා. දැන් ගන්න ී ජනමතයින් තොර ජනතාවට ඕන දේවල් නෙමෙයි වෙන්නේ. ඒයි ප්‍රධාන ගැඩිහ. අනිත්්‍යක රටක ප්‍රජාතන්ත්‍රවාලිබ තිවරණ අවශ්‍යනෑ කියන එක. ඒ මේ මේ විදායකයට තීන්දු කරන්න පුළුවන් දෙයක් නෙමේ. කෞද විා රණ වික්‍රමසික ඇත්තු මාට බෑයි ඒක තීන්තු කරන්නටක වි්‍යවස්ථාවත්තියනවා. අනි වික්‍රම සිංහ ඇත්තුමා කියන්න මේ රට විවස්ථාව නෙේ. රටේ විවස්ථාව අනුවයි මැති වර්ගති යන්නව. නත අනි වික්‍රම සිහ ඇත්තුමාට මේ වාසිවෙලාවට ඒම නැත්තන් එයාට හිතන වෙලාවට නෙමේ. ඒකින්ද ඒක විතා පැහැදිලිව රටේ විවස්ථාවට අනුව. මැතිවරන තිබ යුතුයි එකයි පේ මතේ. චන්දනන් අතෑරියෝොත් ප්‍රජාතන්ත්‍රවාදය තමයි බිනෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය බිදුුණු දේශයකට මම හිතන්නි කවුරුත් බලාපොරොත්තු තියනවායි කියල හ .